අද දිනේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ඊයේ මැදමේ රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබුණා. සාමාන්‍ය වශයෙන් මේ තත්ත්වයේදී කොරෝනා වසංගත තත්ත්වය තුලින් ජනතාව දැඩි ලෙස පීඩාවටපත් කළා. අද බස් එකේ ගිය පොදු ප්‍රවාහනයේ ගිය අයටත් යතුරු පැදි වලින් යන්න වෙලා ශ්‍රී රෝද රථ වලින් තව රාජකාරී කරා යන්න වෙලා තියෙන සෙදුවීම් තියෙන කාල සීමාවක හදිසියේම රජය මේක පැය කීපයක් ඇතුළත දැනුම් දීලා පැය කීපයක් ඇතුළත ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම ඉතාමත් අත්දැකීමක් වගේම ඉතාමත් බරපතල කාරණාවක් ලෙස අපි දකිනවා. මොකද මේ රටේ මේ විදියට මිනිස්සු ගොඩාක් පීඩාවට ආර්ථිකව පීඩාවටපත් වෙලා ඉන්න අවස්ථාවක තමන්ට බෙහෙතක් ගන්න යතුරු පැදියෙන්න යන්න වෙලා තියෙනවා. ෆාමසියකට ළඟ කඩේට හෝ තැනකට යන්න වෙලා තියෙන යතුරු පැදිය පමණයි තියෙන්නේ. පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් අඩාල වෙලා තියෙනවා. මේ වැනි අවස්ථාවලදී මෙලෙස අත්නොමතිකලදී ඉන්ධන ගාස්තු ඉහළ දැමීම ඒ දැඩි ලෙස අපි කනගාටු ප්‍රකාශ කරනවා රජයට. මොකද අපි දන්නවා මැටි ඇමතිවරුන්ට ඒ අයගේ ඒ අයට දැන් අපි දන්නවා මේ වාහන කතන්දරයක් තියෙනවා. දැන් මේ වාහන ගෙන්නන එක නවත්තනවායි කියනවා, ගේනවායි කියනවා, ආයේ නවත්තනවායි කියනවා, කියපු දේවල් වැරදෙනවා තේරුම් අරගෙන කියන එකට මේ කවුරු කතා කරන්නේ? ওই වාහනස්ස ඇම්බියුලන්ස් එන්න දිනවා, මේ රටේ සෞඛ්‍ය පද්ධති අත්‍යවශ්‍ය වාහන වගේක් එන්න දිනවා. ඒවත් එතකොට නැවතෙනවද? නැත්නම් මේ නවත්තන්න යන්නේ අර SUV ප්‍රාඩෝ පැජරෝ ටික විතරද කියන එක සම්බන්ධ ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ කතිකාවත ඇති වෙනස්සේ රටේ ජනතාවට යන එනම අම්බෝ ගා ගන්න බැරි වෙලා පාන් කියා ගන්න බැරි වෙලා ඉන්න අවස්ථාවක මේ රස අත්නොමතික ලෙස ඉන්ධන ගාස්තු වැඩි කරනවා. ඒ වගේම අපි දන්නවා යතුරු පැදිවල අමතර කොටස් 100ක් තියෙනවා. මගේම යතුරු පැදි අමතර කොටස් හොයාගන්න නෑ වෙලඳ පොලේ. එතකොට සමරක් අමතර කොටස් එකට එකක් ගණන් ගිහිල්ලා මේක මාෆියාවක් බවට පත් වෙලා වෙළඳ මාෆියාවක් බවට පත් වෙලා අමතර කොටස් මේවා ටයර් මිල අතිශයින් ගණන් ගිහිල්ලා සමරක් යතුරු පැදි වලට ටයර් හොයාගන්න නෑ. තෙල් වල ඉන්න මේ සියලු සේවා ගාස්තු වලින් සියලු ගණන් ගිහිල්ලා තියෙන අවස්ථාවක මෙලෙස අත්නොමතික ලෙස රජයේ තමන්ගේ කටයුතු සිදු කරනවා. ජනතාවාදීව නෙමෙයි රජේ පෙන්වන්නේ තමන්ගේ රජයට සිදුවෙන පාඩුව. නමුත් මේ වෙලාවේ රජයට සිදුවෙන පාඩුවද මේ වෙලාවේ තියෙන ජනතාවට උහුල ගන්න බැරි බරක් ජනතාව මතට දැමීමද කියන එක තමයි ඇත්තටම ප්‍රශ්න කළ යුතු.